හරි අදින් පුංචි කොල කැලිකුත් අතේ අරන් ඇවිල්ලා කතා කරන්න ලෑස්තින ගොඩක් වැදගත් දෙයක්. පහුගිය දවසේ ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි සහ ගොඩක් දෙනෙක් විසඳ ගන්න බැරි වෙච්ච දෙයක් තමයි බැරි වෙලාවත් ඔයාගේ ෆෝන් එක නැදුනත් හරි ඔයාගේ account එකේ මොකක් හරි වුණත් හරි ඔයාගේ ෆෝන් එකේ තියෙන මිල කරන්න බැරි ගොඩක් 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 දේවල් සාධාරණ කියලා එනවා. ඉතින් ඒක කරන්න නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා අද විරකින් සම්පූර්ණ ගයිඩ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ෆෝන් එකට මොනවා වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆෝන් එකේ ෆිසිකල් වටිනාකමට විතරක් ඔයාට පාඩුවක් වෙන විදිහට අනිත් කිසිම අර ෆෝන් එක ඇතුලේ තියෙන මිල කරන්න බැරි කිසිම දෙයකට කිසිම දෙයක් වෙන්නේ නැතුව ෆෝන් එක නැතුණත් සැපේ ඉන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි අද විරින් කතා කරන්න ලැස්ති වෙන්නේ. මම හිතනවා අද වීඩියෝ ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි කියලා. මොකද ෆෝන් නැති වෙන එක සහ ෆෝන් වල තියෙන දේවල් නැති වෙන එක මම හිතන්නේ අද කාලේ වෙන ගොඩක් කොමන් දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්න විසඳුමක් තමයි අදිරි මෙදට අරන් වෙලා තින්නේ. අපි කතා කරමු ෆෝන් එකේ තියෙන ෆොටෝස්, වීඩියෝස් ඊට පස්සේ කන්ටැක්ට්ස් වගේ දේවල් ඊට පස්සේ ඇප්ලිකේෂන්ස් ඒ වගේ තමයි Google accounts වගේ තවත් accounts ගණනක් අපි පාවිච්චි කරන මේ හැම දෙයක්ම අපිට කිසිම අවුලක් නැතුව කවදාවත් මොනම වෙලාවක් නැති පිට නැති විදිහට පාවිච්චි කරන විදිය සහ තියාගන්න විදිය ෆෝන් එක නැති වුණත් ෆෝන් එක මොනවා වුණත් ප්‍රශ්නයක් නොවන විදිහට තියාගන්න කොහොමද කියලා තමයි කතා කරන්නේ. මේ එකින් එක මේ දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම සහ වැදගත්ම දේ තමයි ෆොටෝස් වීඩියෝස් වගේ තවත් අපේ ෆෝන් එකේ තියෙන මල්ටිමීඩියා ෆයිල්ස් කොහොමද අපි රැකගන්නේ කියන එක. දැන් මෙතනදී ඔයාට පුළුවන්කම තියෙන එක එක cloud services පාවිච්චි කරන වෙන ක්‍රමයක් ඇත්තරම නැහැ. කියන්නේ බෑකප් එකක් තියාගන්න වෙන මේව නැතුනොත් වෙන හරි recover කරගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා ෆෝන් එක නැතුනොත් ආය recovery option දාලා කියන්නේ recovery app දාගන්න එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි cloud services පාවිච්චි කරන එක. ඉතින් මෙතනදී ගොඩක් ඒව අපිට free බලා ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි limit එකක් වෙනකන් Google Drive එක ගන්න පුළුවන්, ඊට පස්සේ OneDrive එක ගන්න පුළුවන්. මෙගායක වෙන්න පුළුවන් තවත් එක එක විදිහ cloud services තියෙන එක අතරව Telegram වල තියෙන cloud එක අපිට unlimited access එකක් දීලා තිනවා. එක ෆයිල් එකක් 2GB වලට වඩා අඩු නම් ඔයාලට ඕන තරම් ෆයිල්ස් ඒකේ upload කරලා තියාගන්න පුළුවන්කම තියෙන හැමදාම වෙනකක්. ඉතින් ඒ නිසා ඒ වගේ cloud services පාවිච්චි කරන මම පෞද්ගලිකව පාවිච්චි කරන Google Drive එක ඊට පස්සේ Telegram එකේ තියෙන cloud එක ඊට පස්සේ මෙගා වගේ drives මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ අපිට ගොඩක් වෙලාවට අපේ ෆොටෝස් ටික තියාගන්න ඕන තරම් ස්පේස් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ ෆොටෝස් ටික දාන්න මෙන්න මේකට, මෙන්න මේ ෆොටෝස් ටික දාන්න මෙන්න මේකට. ඒක මැනේජ් කරගන්න එකේ වගකීම ඔයා සතුයි. මොකද මෙන්න මේ වගේ මම gedere ගන්න selfie ටික මෙහෙම, ඊට පස්සේ යාළුත් එක්ක ගන්න ෆොටෝස් ටික මෙහෙම. මේ විදිහට ඔයා categorize කරගන්න ඕනේ මෙන්න මේ ෆොටෝස් ටික දාන්න මෙතන, මෙන්න මේ ෆොටෝස් ටික දාන්න මෙතන කියලා. ඔයාගේ මැනේජ් කරගන්න නැත්නම් එහෙම cloud ගොඩක් පාවිච්චි කරන්න කියලා පස්සේ අනිවාර්යෙන් පිස්සු හැදෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මැනේජ් කරගන්න ඔයා සතුයි. කොහොමද කරන්න තියෙන ක්‍රමය තමයි බෑකප් එකක් තියාගන්න එක. මේක ගොඩක්ම පරිස්සමට හිමීට කරන්න ඕන වැඩක්. මොකද මෙතනදී අප්ලෝඩ් කරලා තියාගන්නවා කියන්නේ අප්ලෝඩ් කරද්දී ආයෙක් අප්ලෝඩ් කරන ක්වොලිටි එකෙන් තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ එක අපව ගන්නකොට ඔයාට ඒක පහසු වෙලාවක් ගන්න පුළුවන්, ඕනලා ගන්න පුළුවන්, ඔයාගේ ඩිවයිසස් වලින් ඒක ඇක්සස් කරන්න හැකියාව තියෙනවද? ඒ වගේ තමයි ඒ account වල password, ඊට පස්සේ ඒ account සම්බන්ධ එකේ information, මේ හැම දෙයක්ම ගානට මැනේජ් කරගන්න. ඉතින් මේකට ඔයාට full course එකක් කරන්න උවමනාවක් නැහැ. ඔයාට මේක හිමින් සැරේ මැනේජ් කරගන්න අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. අනිත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පළවෙනිම මගේ WhatsApp link එක මට message එකක් දාලා තියෙන. ඔයාට අනිවාර්යෙන් උදව්වක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපේ තියෙන photos ටික, videos ටික, ඒ වගේම තමයි documents, audio files මේ හැමදේම අපිට මොකක් හරි cloud එකක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයා photos, videos වගේ දේවල් මම හිතන්නේ compress කරලා ඒක upload කරන එකේ තරම් හොඳ දෙයක් කියලා. ඒ වුණාට ඔයාට පුළුවන්කම තියෙනවා මොනවාද documents වගේ දේවල් ගත්තොත් එimhe පොඩක් compress කරලා ඊට පොඩක් අඩු කරගන්නවට පුළුවන්කම තියෙන කිසිම අවුලක් නැහැ. ඔයා කරන වැඩේ මොකද්ද? අන්න ඒකට දාලව compression එකේ අවුලක් තියෙනවද කියන කෝ තීරණය කරන්න. ඒ වගේම තමයි photos videos වලත් එහෙමයි. compression කරන එකක් compress කරලා upload කරන එකේ කිසි අවුලක් නැත්නම් ඔයාට ඔයාගේ data තිතුරුනවා, cloud එක ඊට තිතුරුනවා. ඒ යනවා තීරණය කරන්න සම්පූර්ණයෙන්ම ඔයාගේ හැමතැනම තනුව තමයි මේ බෑකප් එක සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ cloud services කීපයක් බලලා description එකේ දාලා දෙන සම්පූර්ණයෙන් free පාවිච්චි කරන limit එකක් තියෙනවා. Digo කියලා cloud service එකක් ගැන මම කලින් කතා කළා. DB 100 එක free capacity එකක් හම්බ වෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දවස් 90ක් ඇතුළත ඔයා account එක log වුණේ නැත්නම් පුංචි ප්‍රශ්නයක් එනවා. සම්පූර්ණයෙන්ම cloud එකේ තියෙන දේවල් නැති වෙලා යනවා. කියන්නේ මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන් එක සැරයක් හරි log in වෙන කියන එක තමයි ඒක තියෙන්නේ. ඉතින් බරවත් අමතක වුණොත් sorry තමයි. ඉතින් එතනත් පොර disk එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක පාවිච්චි කරනවා නම් ඒකේ capacity එක ලොකු වුණාට එහෙම ප්‍රශ්නයක් තියෙන නිසා ඒ ගැනත් පොඩ්ඩක් concern කරන්න වෙනවා. ඕක තමයි photos, videos වගේ multimedia files ගැන කතා කරන්න තියෙන. අපි ඊළඟට යනවා contacts. ගොඩක් වැදගත් දෙයක්. මොකද කට්ටියට හිටපු ගම contacts නැති වෙලා යනවා, ෆෝන් මාරු කරනවා, එක එක විදිහේ කලබල වෙනවානේ. ඉතින් ගොඩ දෙනට ඔය කරදරේ ඔහොම තියෙනවා. ඒතර contacts නැතුණාට පස්සේ ආයි ඒක හොයා ගන්නවා කියන්නේ බොරු. contacts ටික නැතුණාට පස්සේ ආයි තින් අට අසරණ වෙනවා. ඉතින් ඔන්නඔකට සිනමක් තමයි Google contacts කියලා තියෙන්නේ. අපිට අපේ contacts ටික අපිට පුළුවන්කම දෙන export කරන්න. මම මේක කරන විදිහ අකුරෙන් අකුර කියලා දෙනවා. ඔයාලා පුළුවන් වාගේ ෆෝන් එක ගන්න
ෆෝන්ගේ කන්ටැක්ස් ඇප් එකට යන්න කන්ටැක්ස් ඇප් එකට ගියට පස්සේ ඔයාලට මේ වගේ මෙනු එක බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ මෙනු එකට ගියට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ මොඩල් එකේ මොඩල් එක මේක වෙනස් වෙන පුළුවන් චුට්ටක් ඔයාලට පුළුවන් පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා ඒ ගැන පොඩි ඩිකක් ගන්න කොහොමද සරලව කරන්න තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා මේ කන්ටැක්ස් ටික ඔක්කොම එක්ස්පෝර්ට් කරන්න CSV ෆයිල් එකක් විදිහට මේක එක්ස්පෝර්ට් කරාට පස්සේ ඔයා මේල් ලොකේෂන් එක මතක තියාගන්න කොහෙද මේ එක්ස්පෝර්ට් වෙන්නේ කියන එක එහෙම මතක තියාගත්තට පස්සේ මේක CSV ෆයිල් එකක් විදිහට ඔයාගේ ෆෝන් එකේ ඔක්කොම කන්ටැක්ස් එකතු වෙලා එක ෆයිල් එකක් විදිහට සේව් කරන්න පුළුවන්කම තියෙනවා මේ ෆීචර් එක අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන ගොඩක් වෙලාවට Android 10 වලින් ගොඩක් ෆෝන් වලට අනිවාර්යෙන් මේ ෆෝන් එක තියෙනවා ෆීචර් එක තියෙනවා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් try කරලා බලන්න මේ CSV ෆයිල් එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙන මේ CSV ෆයිල් එක Google එකට upload කරන්න ඒතකොට contacts ටික ඔයාගේ ෆෝන් එකේ තිබ්බ විදිහටම ඒ සේව් කරපු විදිහටම Google account එකේ සේව් කරගන්න පුළුවන්කම තියෙනවා හැමදාටම කවදාවත් නැති වෙන්නේ නැහැ කිසිම දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ ඔයාගේ Google account එක තියෙන සාක්කල් ඔයාගේ contacts ටික සදාකල්ම තියෙවි ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ මේ CSV file එක Google එකට upload කරන්නනේ ඒකට කරන්න තියෙන්නේ Google එකට යන්න එහෙම නැත්නම් ඔයාගේ Chrome browser එක මොකක් හරි browser එකකට යන්න Google contacts කියලා search කරන්න මේ විදිහට ඔයාගේ browser එකේ ඔයාගේ Google account එකට sign වෙලා ඉන්නව නැත්නම් එහෙම වට අපව තව sign වෙන්න සිද්ධ වෙවි මේ මොකක් හරි ක්‍රමයකින් Google contacts වලට ගියට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා import කරන්න import button එක press කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි අර save කරපු CSV file එක ඔයාගේ phone එකෙන් හොයන්න phone එකේ මේ kilobyte ගණක් තමයි මෙන්න මේ file එක ඊට පස්සේ ඒ ෆයිල් එක මෙතන ඉම්පෝට් කළාට පස්සේ කන්ටැක්ට්ස් ටික ඔක්කොම මේ විදිහට ලිස්ට් වෙන බලා ගන්න පුළුවන්කම තියෙනවා දැන් වට දෙන්න පුළුවන් අලුතෙන් ඇඩ් කරන කන්ටැක්ට්ස් මේකර නෑ නේද කියලා ඔව් වට සැරින් සැරට මේ Google contacts ටික upload කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ contacts අලුතෙන් add වෙන සැරයක් ගානේ ඔයාලට පුළුවන්කම තියෙනවා contacts ටික මේකට add කරන්න ඉතින් මෙතන තියෙන වාසිය තමයි අන්තිමට add කරගත්ත contacts ටික save කරන්න අමතක වෙලා phone එක නැතුණත් ඔයාලට බහුතරයක් contacts තමයි Google contacts වල තියෙන නිසා මේ ක්‍රමයේ වැරදි කියලා මම මේ ක්‍රමයේ වැරදක් නැහැ කියලා කාටවත් කියන්න බෑ මොකද බහුතරයක් contacts තාමත් අපේ Google එකේ තියෙන නිසා ඉතින් ඒ නිසා බහුතරයක් contacts නැති වෙන්නේ චුට්ටක් එහෙම එහෙ වෙන්න අවස්ථාව තියෙනවා මෙන්න මේ හේතුව නිසා මොකද අපිට කන්ටැක්ට් එකක් අලුතෙන් ඇඩ් කරගත්තකම මගේ Google එකට අප්ලෝඩ් කරන්න පුළුවන් කමක් නැහැ නේ. ඉතින් ඒ නිසා එතන පුංචි ගැටුවක් තියෙනවා. ඒකට ඒක ගොඩක් නැහැ. ඊට පස්සේ දැන් මේ විදිහට අප්ලෝඩ් කරලා පස්සේ දැන් ඉතින්ගේ ෆෝන් එකේදී ඔක්කොම කන්ටැක්ට්ස් නැතුණා කියලා. කන්ටැක්ට්ස් නැතුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ Google contacts වලට ආපහු වෙනවා Google account එකේ. Google contacts වල Google එකේ search කරලා search කළාට පස්සේ ආපහු තව Google එකට sign in වෙන සිද්ධ වෙයි. එහෙම නැත්නම් web browser එකෙන් Google එකට sign in වෙලා දිනනවා නම් ආපහු sign in වෙන අවස්ථාවක් නැහැ. එහෙම ආවට පස්සේ Google එකේ මෙන්න මේ විදිහට කලින් තිබ්බ contacts ටික විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේ විදිහ ඔයාගේ ෆෝන් එකේ contacts ටික නැහැ. නැති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් කරන්න හදන්නේ මේ තියෙන ටික export කරගන්නවා. එතකොට අපේ contacts list එකට කිසිම අවුලක්තු මේ Google contact list එකේ තියෙන හැම contact එකම අපේ phone එකට export වෙනවා. ඉතින් export කරන්න කලින් මුලින්ම කියනවනේ මෙතන export as කියලා අපිට option තුනක් දීලා තියෙනවා. ඒතකොට මෙතනදී මම මෙතන තෝරන්නේ vcard for iOS contacts කියන තුන්වෙනි option එක මගේ phone එකේ Android phone එකක් වුණත්. ඉතින් ඒකට හේතුව තමයි මේ මගේ phone එක මෙවලා support කරන්නේ vcard කියන option එකට. ඉතින් ඔයාගේ phone එක support කරන්නේ මොන format එකටද කියලා බලන්නට පුළුවන්කම තියෙනවා. contact app එකට ගිහිල්ලා manage contacts වලට ගිහිල්ලා අපි අර කලින් ගියා වගේ import contacts කියන තැනට යන්න ඕනේ. මෙහෙම ගියාට පස්සේ අපිට contacts ටික import කරන තැනට එනකොට මෙන්න මේ විදිහට select vcard file කියලා මගේ ෆෝන් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ වෙන format එකක් තිබ්බොත් එහෙම ඒකෙන් කියන්නේ ඔයා ඒ format එකෙන් ඉඳන් මෙතනින් download කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම කරලා ඊට පස්සේ මේක export කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේක file එකක් විදිහට නැත්නම් kilobyte ගණක පුංචි CSV නැත්නම් vcard file එකක් විදිහට මෙතනදී හැටියට මේක අපේ ෆෝන් එකට download වෙනවා. download වුණාට පස්සේ ආපහු තවත් අපි හරි import contacts කියන තැනට ගියාට පස්සේ මේ vcard කියන ෆයිල් එක නිකම් සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. කෙලින්ම අපේ contact ටික මේ vcard ෆයිල් එක ඇතුළේ තියෙන හැම contact එකක්ම තිබ්බ විදිහටම, ඒ කියන්නේ කලින් ෆෝන් එක නැති වෙන කලින් තිබ්බ විදිහම contacts ටික ඒ විදිහටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. නිකම් නිකම් ෆයිල් එකක් විතර නෙමෙයි contact list එකක් විදිහටම. ඉතින් මේ sync option එක පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා. සැරින් සැරේ contacts අලුත් වෙනවා නම්, ඒ කියන්නේ contacts නිතරම වගේ update වෙනවා නම් ඒක පාවිච්චි කරලා මම අර කලින් කිව්ව කරදරින් අයින් වෙන පුළුවන්. මොකද ඒකට හේතුව මේ විදිහ CSV ෆයිල් එකක් හදලා ආපහු vcard එකක් විදිහට export කරගෙන මෙහෙම කරන්න ගියාට පස්සේ ගොඩක් වෙලා යනවා. ඒ වගේ තමයි කරදරයි. ඉතින් ඒ නිසා මේ sync කියන option එක පාවිච්චි කරනකොට නිතරම ඔයාගේ contacts update වෙනවා නැත්නම් වෙනස් වෙනවා නම් හැබැයි මේක ටිකක් වෙලා යන වැඩක් වෙන්න පුළුවන්. අත්‍තරම් වෙලා යන වැඩක් sync option එක පාවිච්චි කරනකොට හැබැයි contacts පොඩි ප්‍රමාණයක් නම් තියෙන update වෙන්න ඔයාලට sync option එක පාවිච්චි කරලා ඔයාගේ Google Drive එකට වෙනම contacts ටික upload කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට contacts ටික පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. WhatsApp වගේ messaging application වලත් කිසිම අවුලක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි application ගැන කතා කරන්නේ. මෙයා ටිකක් අමුතු විදිහට සෙල්ලම් කරන කෙනෙක්. හැම application එකක්ම අපිට ගොඩක් වෙලාවට බලා ගන්න හම් වෙනවා third party, ඒ කියන්නේ ඒ app එක ඇතුලෙන් අපිට backup කරන අවස්ථාවක් දෙනවා. ගොඩක් වෙලාවට Google Drive වලින් පුළුවන්, මොකක් හරි cloud එකකින් කරන්න පුළුවන්. ඒ application එක විදිහට cloud එකකින් කරන්න පුළුවන්. අපිට පුළුවන්කම තියෙනවා ගොඩක් වෙලාවට ඒ application එක
බැකප් එකක් තියාගන්න. ඒ බැකප් එක තියාගා ඉතින් බස් අපි account මොන account එකකටද ඒක බැකප් කරන්නේ ඒ account එකම අපිට අපෝ restore කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි third party application එකක් තියෙනවා නම් මොකක් හරි එයාගේ බැකප් කිරීමේ පහසුකමක් නැති ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් WhatsApp එකේ application ගත්තත් එහෙමයි Google Drive එකට අපි හැමදාම බැකප් කරනවා. ඒ වගේ තමයි ඕන application එක මොකක් හරි cloud එකකට බැකප් කරන අවස්ථාව තියෙනවා නම් ඒ third party application එක හරහාම මේක වෙනම කරන්න පුළුවන්කමක් නෑ. ඒ application එකේ වෙන option එකක් තියෙනවා මේක බැකප් කරන්න. එහෙම කරොත් එහෙම අපිට account එකෙන් ඒක restore කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති application වලට කරන්න කිසිම දෙයක් නෑ. මොකද එහෙම application එතරම් එතරම් කරන්න දෙයක් නෑ. බැකප් කරන option එක තියෙන ඕනම application එකක් කිසිම වුණත් ආපවතාව තිබ්බ විදිහට මේ date ඒ විදිහටම ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ තමයි account සම්බන්ධ. මොකද ඔයාගේ phone එක නැතුණත් ඔයාගේ account එක රොත්ත පිටින් නැති වෙනවා. ඔයාගේ account එක නැත්තරම නැති වෙනවා. එතකොට මේ accounts වලට සමහර වෙලාවට ඔයාලා 2-step verification දාලා තිබ්බොත් එහෙම ඔයාට phone එක sim එක හරි recovery email එක ළඟ නැතුව හරි ඔයාගේ account එකට log වෙන්න පුළුවන් කමක් නැහැ. ඔයාට මේකට Google එකෙන් කිසිම උදව්වක් ඉල්ලන්නත් බෑ. Google එකෙන් help කරන්නේ නැහැ මේකට. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඒ කියන්නේ නැති වෙන්න කලින් මම මේ කියන්නේ ෆෝන් එක නැති වෙන්න කලින් මම මේ කලින් වීඩියෝ එක කතා කළා අනිවාර්යයෙන්ම බෑකප් කෝඩ්ස් ටික මම Google account එකේ ලන්න පුළුවන් ඕනම account එක මම හිතන්නේ මේ වෙද්දි බෑකප් කෝඩ් කියන එක 2 step එකේ option එකක් විදිහට දීලා තිනවා. ඔයාගේ ෆෝන් එක ළඟ නැති වෙලාවට ඔයාගේ sim එක ළඟ නැති වෙලාවට ඔයාගේ recovery email එක ළඟ නැති වෙලාවට ඔයාට ඔයාගේ account එක access කරන්න ඕන නම් අනිවාර්යයෙන් බෑකප් කෝඩ් කියන ටික අනිවාර්යයෙන් ළඟ තියාගන්න. බෑකප් කෝඩ් සාමාන්‍යයෙන් 10 12 අතර Google account එක ළඟ අපිට generate කරලා දෙනවා. මම කලින් විකක් කළා අනිවාර්යයෙන්ම ඒ විදිහට බලන්න. ඒ විදිහේ සවිස්තරාත්මකව තියෙනවා මේ බෑකප් කෝඩ්ස් පාවිච්චි කරන විදිය මේ උඩ කාඩ් එකේ තියෙන එක. ඒක බලලා ඔයාට පුළුවන්කම තියෙන ටිකක් ගන්න කොහොමද බෑකප් කෝඩ් පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකට මොන වුණත් ඔයාගේ account එක ගන්න. ඔයාට ෆෝන් එකට මොන වුණත් බය නැතුව ඔයාගේ account එක ආපවතාවක් access කරන්න එහෙම නැත්නම් recover කරගන්න පුළුවන්කම තියෙන ඒ ක්‍රමෙන් තමයි අපිට ලේසිම ක්‍රම. තවත් ඔයාට sim එකක් ඕනනම් ඒ number එකටම අරගෙන code එකක් ගන්නගෙන එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අරක මං හිතන විතර ලේසි sim එකත් එක්ක phone එකත් එක්ක gedibitin නැති වුණත් ඔයාට බලනතු ඔයාගේ accounts එක access කරන්න හැකියාව තියෙනවා. මේ ක්‍රමේ පාවිච්චි කරලා අනිවාර්යෙන් backup code generate කරන්න අර මං කලින් කෝ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එතකොට account සම්බන්ධයෙන් කරදර ඉවරයි. Social media application වලට ඒ කියන්නේ Instagram Facebook වගේ ඒවට මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මොකද ඔයා Google account එකත් එක්ක නුරක් කරලා Facebook එකේ කුණත් Instagram කුණත් හදන්නේ. එතකොට Google account recover කරගත්ත කියලා කියන්නේ ඔයාට පහසුවෙන්ම අනිත් social media account උනත් recover කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ Google account එක පාවිච්චි කරලම ඉතින් ඒක සිද්ධ වෙනවා Google account එක පාවිච්චි කරලා අනිත් social media account හදුවොත් තමයි. එහෙම නැත්නම් ඔයාට වෙන option වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ social media application වලින් දෙන 2-step verification වල option හරහා. ඉතින් කයි කියනවා මොකක් හරි ප්‍රශ්නයක් આવොත් අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාන්න. ඔයාගේ phone එක sync කරලා තිබ්බොත් එම ඔයාගේ account එකේ හදන settings වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් contacts වගේ දේවල් වෙන්න පුළුවන්. auto sync කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද sync කියන එක පාවිච්චි කළාට පස්සේ ඒකට වෙනම බැටරියක consume වෙන නිසා. ඉතින් ඒ නිසා ඔයාගේ photos, videos නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍ය photo එකේ තියෙන settings වගේ දේවල් ඊට පස්සේ phone එක home screen මෙන්න මේ වගේ දේවල් ඔයාට ඔයාගේ Google account එකට වගේ backup කරගන්න ඕනමනාවක් තියෙනවා. ඔයාලට මේ sync කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වැඩේ කරලා ඉවරනට පස්සේ ඔයාලට sync කියන එකෙන් ඇයින් වෙලා ඒක off කරලා දෙන්න පුළුවන්. මේක අපේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් වෙනස්කම් වෙනවනේ. ඒතර ඒ දේවල් නැවත නැවත වතාවක් බෑකප් එකක් විදිහට ඔයාගේ account වලට දාන්න ඕන නම් අනිවාර්යයෙන් මේ sync කියන එක option එක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම contact එකක් අපි අප්ඩේට් කරනවා නම් upload නෙමෙයි අප්ඩේට් කරනවා නම් sync කියන option එක on කරලා contact එක update කරලා පස්සේ ඒක ඔයාගේ accounts වලටත් ඒ විදිහටම update වෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ ගොඩක් හොඳ වටිනා option එකක් වෙනවා. හැබැයි නිතර පාවිච්චි කරන්නේ තරම් හොඳ option එකකුත් නෙමෙයි මේ sync option එක. ඊට පස්සේ අපි එනවා settings ගැන කතා කරන්න. අපේ phone එකේ හදන හැම setting එකක්ම අපිට පුළුවන්කම තියෙන Google එකට backup කරලා තියාගන්න. ඉතින් ඒක කරන්න අපිට පුළුවන්කම තියෙන settings app එකට ගියා backup කරලා restore කරන මොකක් හරි option එකක් තියෙනවා. ඒක පාවිච්චි කළාට ඔයාලට කැමති account එකකට මේ දේවල් sync කරන්න නැත්නම් backup එකක් තියාගන්න පුළුවන්කම තියෙනවා. මේ කතා කරපු හැම දෙයකටම අමතරව මම මේ කතා කරන හැමදේම cloud එකක් ගැනනේ. Smart switch කියලා application එකක් තියෙනවා. මේක Samsung හැම device එකකම වැඩ කරනවා. තවත් Samsung ඕනම device එකකට වැඩ කරනවා. ඔයාට පුළුවන්කම තියෙනවා ඕනම කියලා කියන්නේ හැම එකකටම නෙමෙයි සමහර devices වලට වැඩ කරනවා. ඉතින් ඔයාට ඒක try කරලා බලන්න පුළුවන්. එතකොට ඔයා phone එකක් reset කරන්න වගේ යනවනේ. Phone එකක් නැතුණොත් ඒක නිතරමතලා කියන්නේ කල් වෙලා ඇතුව එහෙම නැති වෙන්නේ නැහැ. එකපාරට නැති වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවකදී last වෙලා ඉන්න ඕන දේ තමයි මම කතා කළේ. එහෙම නැතුව එකපාරට phone එක reset කරනවට අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඔයාලට ටග් ගාලා පුළුවන් ඔයාගේ phone එකේ charge cable එක data cable එක ගලව ගත්තා. ඒක connect කරලා laptop එකට හරි computer එකට හරි දෙකටම smart switch application download කරගත්තා. එතනින් හරි කරන දේව කතා කරන්න මම වෙන video එකක් කරලා තිනවා සම්පූර්ණ tutorial එකක් එක. සම්පූර්ණයෙන්ම ඔයාගේ wallpaper එකේ ඉඳන් ඔයාගේ phone එකේ තියෙන හැම setting එකක් ගන්නෙම හැම app එකක්ම වුණත් ඔයාලට පුළුවන්කම තියෙනවා කිසිම අවුලක් නැතුව
වගේ කම්පියුටරේ පුංචි බෑකප් එකක් විදියට තියාගන්න. වගේ ෆෝන් එකේ ගියපු ඊට සම්පූර්ණයෙන්ම වගේ ලැප් එකේ හරි කම්පියුටර හරි ඊඩ ගෙනියුම් වෙයි වෙලා ඒ ෆෝන් එකේ තියෙන හැම එකක්ම වගේ ලැප් එකේ කම්පියුටර් රිස්ටෝර් වෙනවා. ආපහු ඕන රිස්ටෝර් කරගන්නත් ඒ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට අනිවාර්යෙන් බලන්න මොකද ස්මාර්ට් ෆ්‍යුචර් ඇප්ලිකේෂන් පාවිච්චි කර හදිසියෙම ඔක රීසෙට් එක කරන්න වුණොත් විනාඩි කීපයක් ඇතුළත ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඔයාගේ කම්පියුටරේ බෑකප් එකක් දෙනවා. ඊට පස්සේ රීසෙට් එක වුණාට පස්සේ ඔයාගේ වෝල්පේපර් එක ඉදන් හැමදක්ම තිබ්බ විදිහම රීස්ටෝර් කරගන්නවට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආපහු තවත් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගොඩක් 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 වැදගත් ඔප්ෂන් එකක් වෙනවා. මම කලින් වීඩියෝ එකක් කළේ ඒක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. හදිසියේ බෑකප් එකකට හදිසිය රීසෙට් එක කරන්න උනොත් ඒක මම පාවිච්චි කරන්න. එතකන් රෙඩිමේඩ් ඉන්න ඕනේ. අපි ඒව රෙඩි වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ කියන විදිහේ ෆොටෝස් වීඩියෝස් එන්න පුළුවන්. කැරක්ටර් කන්ටැක්ට්ස් ඇප්ස් account මේ හැමදේම පුංචි ක්ලවුඩ් එකක අපි තියාගන්න පුළුවන්කම තියෙන මම කලින් කතා කරපු ෆොටෝස් වීඩියෝස් වගේ ගොඩක් ලොකු ඉඩ යන්නේ ඒවට විතරක් අපිට වෙන ක්ලවුඩ් සර්විසස් පාවිච්චි කරන්න පුළුවන් Google Drive එකත් එක්ක. අනිත් හැම දෙයකටම අපි හැමෝම පාවිච්චි කරන Google Drive එක හොඳට ප්‍රමාණවත් WhatsApp එක බෑකප් කරන්න අනිත් ඇප්ලිකේෂන් වලට හොඳට ප්‍රමාණවත් වෙනවා Google Drive එක GB 15ක් අපිට ෆ්‍රී හම්බ වෙන නිසා. ඉතින් ඔන්නම තමයි ෆෝන් එක නැතු වුණත් ෆෝන් එකේ තියෙන දේවල් ගැන කිසිම බයක් නැතුව අපිට පුළුවන්කම තියෙන සැපේ ඉන්න ෆෝන් එකේ ෆිසිකල් වටිනාකම විතරයි නැති වෙන්නේ බෑකප් ඔප්ෂන් එක අනිවාර්යෙන්ම ඔයා පාවිච්චි කරන්න ඒක හොඳට මැනේජ් කරන්න මොකක් හරි ප්‍රශ්නයක් આવොත් WhatsApp message එකක් දාලා කියන්න. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න ඕන වුණේ. මම හිතනවා අද ඔයාලට ගොඩක් හොඳ ඩි එකක් එන්නදී මේ දේවල් මැනේජ් කරගන්න බෑකප් කරගන්න එක සම්බන්ධයෙන් ඔරණ ඩිකක් එන්නදී ඉතින් මොකද කියන්නේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දායන්න. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. එතෙන් අගොල්ල හැමෝටම සුබ දවසක්. Thank you.